දේශපාලන බලආරගයක් මුස්ලිම් ජන සමාජය තුළත් ඇති වුණා. යේසුස් වහන්සේව විශ්වාස නොකරන මුස්ලිම්වරයෙක් සැබෑ මුස්ලිම්වරයෙක් වන්නට බෑ. මේ පිටිපසත් ඉන්නේ දේශපාලන බලආරගලයක්. සහරන් කියන පුද්ගලයා ඇයි ත්‍රස්තවාදියෙක් බවට පරිවර්තනය වුණේ කියලා. ළමා විවාහයට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. විවාහය කියන්නේ පූර්ණ අවබෝධයකින් සිද්ධ වන්නට ඕන. අන්තවාදය කියන දේ අපි කවදාවත් අනුමත කරන්නේ නැහැ. ඒක සිංහල බෞද්ධ රටක් කියලා කියන්න කවුරු පැකිලෙන්න බෑ. මම පිළිගන්නවා මුස්ලිම්වරු ඒ පිළිගත යුතුමයි. විසිවෙනිදා පාස්කු විහාරයෙන් පසුව මාස දෙකයි දවස් හතක් අතර විහාරයයි තවමත් ජනතාව සිටුවෙච්ච දෙයට සාධාරණයක් විසිතුමක් වෙන අවස්ථාවක්. මේ අතරතුර කාලයේදී ලංකාවේ ආන්දෝලනාත්මක සිටුවීම ආන්දෝලනාත්මක කතා කරපු උත්කලේ පිළිබඳව අපි අද ඉන්ටර්ස්ටෝටේකින් කතා කරන්න උත්සාහ කරන්නේ සිලෝන් තවිජම සංවිධානයේ මහලේකම් අබ්දුල් රසික් සමගයි. අද අපි කතා කරන්න උත්සාහ කරන්නේ බසමට සමතය එක දෙවියෙක් එක අභිප්‍රායක් එක රටක් ප්‍රාර්ථනා කරන ඉස්ලාම් ජනතාව ඇයි මේ කොටස් කීපෙට කැටලා ඉන්නේ? ඉස්ලාම් ධර්මය ඉතාමත් පැහැදිලිව ස්ථීර ලෙස පිළිටුවාගත්තු ධර්මයක්. නමුත් ඒ ධර්මයේ යම් යම් කරුණු කාරණා අර්ථකථනය කරන පිරිස් අතර තමයි මෙවැනි බෙදීම් ඇති වෙලා තිබෙන්නේ. නබිනායකතුමාණන්ගේ පාලන කාලය තුළ ජීවත් වුණු සියලු මුස්ලිම් ජනතාව එක සමාජයක් වශයෙන් ජීවත් වුණා. නමුත් පසු කාලීනව නබිනායකතුමාගේ අභාවයෙන් පසුව දේශපාලන බලආරගයක් මුස්ලිම් ජන සමාජය තුළත් ඇති වුණා. ඒ අනුව මුස්ලිම් ජනතාව අතර විවිධ කණ්ඩායම් බෙදිලා පාලන බලය ලබා ගැනීම සඳහා විවිධ අරගල පැවැත්තුවා. ඒ අරගල තුළ තමන්ගේ ඒ මතය සාධාරණීකරණය කර ගැනීම සඳහා ආගමික නිකායන් වශයෙන් බෙදීවෙන් වුණා. ඒ අනුව තමයි ෂියා සුන්නි නිකායන් බෙදී වෙන්නුනේ. ඔවුන් අතර ගැටුම් ඇති වුණා. මුස්ලිම් ජනතාව අතරම ભેද බින්න වෙලා ගහමරා ගන්නා තත්වයක් ඇති කරගෙන ඔහුගේ දේශපාලන න්‍යායපත්‍රයේ මුදුන් පමුණවා ගැනීමට ඉස්ලාම් ධර්මය හේතුවක් කරගත්ත මිසක් ඉස්ලාම් ධර්ම තුළ කිසිදු බෙදීමක් පිළිබඳව කතා කරන්න පැහැදිලිවම ශුද්ධ වූ කුර්ආනයට හා නබිනායකතුමාගේ මඟ පෙන්වීම වලට අනුව අපට එකට එක්තැන් විය හැකි සියලුම පරිසරය ඉස්ලාම් ධර්මය අපට උදා කර දී තිබෙනවා. ඒ තමයි දිගින් දිගටම අප සමාජයේ මේ වනතුරු 21 වන සියවස දක්වා අපේ සමාජයේ මෙසේ CC කඩ වෙලා තිබෙන්නේ. විශේෂයෙන්ම තවත් එක් කාරණාවක් මතු කරන්න ශුද්ධ වූ කුර්ආනයේ මේ ලෝකයට පහළ වෙලා වසර අවුරුදු 1438ක් ගත වී හමාරයි. නමුත් එහි ඍජු සිංහල පරිවර්තනයන් දෙමළ පරිවර්තනයන් පැමිණ දැනට දශක පහක් පමණ තමයි වෙන්නේ. ඒ නිසා මුස්ලිම් ජනතාව ශුද්ධ වූ මූලාශ්‍රවලින් ඈත් වෙලා එක් එක් පුද්ගලයන්ගේ ඌමනාවලට ආගම කැලිවලට කඩාගෙන අනුගමනය කරනවා. ඔය ප්‍රශ්නත් එක්ක මේ කාලාන්තරයක් තිස්සේ මිනිස්සු අතර තියෙන තවත් ආන්දෝලන සිදුවීමක් තමයි මතවාදයක් තමයි මේ මුස්ලිම් ජනතාව සහ ක්‍රිස්තියානි ජනතාව අතර කුරුසි යුද්ධ කාලේ ඉඳලම ගැටලු තිබ්බකින් එක. කියන්නේ ප්‍රශ්න තිබ්බකින් එක. ඒතර මේ මෑත කාලේ වෙච්ච ඉස්ට ඇටැක් එක මතත් කියන විශ්වවිද්‍යාල ප්‍රහාරය මේක දිගුවත්ද මේකින් හටගත් ඵලයක් හේතුවද? ඇත්තෙන්ම මුස්ලිම් ජන සමාජය හා ක්‍රිස්තියානි ජන සමාජය සිසු ආගම් සමග සංසන්දනය කරලා බලනකොට ඉතාමත් කිට්ටුවෙන් ඇසුරු කරන ජන සමාජ දෙකක්. නමුත් අතිවිශාල ප්‍රශ්නයක් තමයි මේ ඊස්ටර් ඇටැක් එක පාස්කු ඉරිදා ප්‍රහාරය ඊට කලින් කුරුස යුද්ධේ මේ සියල්ලක්ම ඇයි එනම් ඇති වුනේ? ශුද්ධ වූ කුර්ආනයට අනුව ඉතාමත් සමීපතවම මුස්ලිම් ජන සමාජය සමග ඇසුරු කරන ජන සමාජයක් වශයෙන් ක්‍රිස්තියානි ජන සමාජයේ ශුද්ධ කුර්ආනය හඳුන්වා දී තිබෙනවා. දේව සංකල්පයේ වශයෙන් ඒ වගේම විවිධ දේව පණිවිඩ ලබා ගැනීම සම්බන්ධයෙන් වක්තෘවරුන් සම්බන්ධයෙන් සියලු ආකාරයෙන්ම අපි එකට කටයුතු කරන ජන සමාජයක්. යම් යම් ආගමික මූලික ඉගැන්වීම් වල විපර්යාසයන් තිබෙනවා. නමුත් මේ කුරුස යුද්ධ කාලය පටන් අද දක්වා මුස්ලිම් ජන සමාජය හා ක්‍රිස්තියානි ජන සමාජය අතර යම් කිසි ભેද බින්න වීමක් ඇති වෙලා තිබෙනවා නම් එහි පිටුපසත් අනිවාර්යයෙන්ම මගේ මතය දේශපාලන බල අරගලයක්. මුස්ලිම් ජන සමාජයේ නබිනායකතුමාගේ පාලන කාලයට පස්සේ ලෝකයේ දසතිම්ම ව්‍යාප්ත වුණා ඉස්ලාමීය අධිරාජ්‍ය. ඒ අවස්ථාවේදී ක්‍රිස්තියානි ජනතාව සතුව තිබුණු අධිරාජ්‍ය බලය සම්පූර්ණයෙන්ම මැඩපැවැත් වුණා. පසු කාලීනව නැවතත් ඒ අධිරාජ්‍ය බලය ගොඩනගා ගැනීම සඳහා තමයි ආගම හේතුවක් කරගෙන එක් එක් පුද්ගලයන් විවිධ යුද්ධ ඇති කරගත්තේ. එහි ආරම්භය තමයි කුරුස යුද්ධය. දැන් ඒ කුරුස යුද්ධයේ අවසානය සිද්ධ වෙලා සියලු ජනතාව ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන ජන කාල පරිහාසයක් ඇති වුණාට පස්සෙත් යම් යම් පුද්ගලයන් යම් යම් තමන්ගේ පටු අරමුණු මුදුන් පමුණවා ගැනීම සඳහා මේ ආගමික ભેදය
යොදා ගන්නවා මිසක් සත්‍ය වශයෙන්ම මුස්ලිම් ජනතාව වශයෙන් අපි යේසුස් වහන්සේව ප්‍රේම කරනවා යේසුස් වහන්සේව විශ්වාස නොකරන මුස්ලිම්වරයෙක් සැබෑ මුස්ලිම්වරයෙක් වන්නට බෑ. උන්වහන්සේගේ මාතාව වන මරියම් තුමියවත් අපි ගෞරව කොට සලකනවා. විශේෂයෙන්ම මුස්ලිම් ජනතාව මරියම් තුමියව පූර්වාදර්ශයක් වශයෙන් ගත යුතුයි කියලා ශුද්ධ වූ කුර්ආනයේ සඳහන් වෙනවා. මරියම් තුමියගේ නමින් 19 වන පරිච්ඡේදයේ කුර්ආනයේ සඳහන් වෙනවා. ඒ වගේම යේසුස් වහන්සේගේ නම ශුද්ධ වූ කුර්ආනයේ 24 වතාවක් සඳහන් වෙනකොට නබිනායකතුමාගේ නම සඳහන් වෙලා තිබෙන 4 වතාවක්. ඒ ආකාරයෙන් අපි මේ මරියම් තුමියට හා යේසුස් වහන්සේට ගෞරව කරනකොට අපිට ભેද බින්නවන්නට කිසිදු හේතුවක් නැහැ. මේ පිටිපසත් ඉන්නේ දේශපාලන බල අරගලයක්. ඒ කියන්නේ ඉස්ටර් එකේ පිටිපස්සේ ඉන්නේ දේශපාලන බලපෑමක් තමයි ඔබතුමා කියන්නේ. යම් කිසි දේශ විදේශ ජාත්‍යන්තර දේශපාලන න්‍යාය පත්‍රයක් මේ පිටිපස ක්‍රියාත්මක වනවායි කියන එක තමයි මේ මෑතකදී පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ ඒ සාක්ෂි ලබා දීම තුලින් දැනට අපට වැටහෙන්නේ. නමුත් ඒ අවසානයේ මොකද්ද කියන එක අපට දැනගන්නට ලැබෙවි ඒ තේරීම්කාරක සභාවේ සියලු විමර්ශනයන් අවසන් වුණාට පස්සේ. ඇයි මේ තව්හීද් ජමාත් කියන සංවිධානයක් ලංකාවට ඇති වෙන්නේ? මොකද හේතුව? තව්හීද් ජමාත් කියලා සංවිධානයක් දැනට 1947 වසරේ ඉඳලා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. තව්හීද් ජමාත් කියලා සංවිධානයක් ඇති වුණේ තව්හීද් කියන ඒ වචනේ පරිසමාප්තාර්ථයේ එකම දෙවියන් අදහන එක. මුස්ලිම් ජනතාව වශයෙන් අපේ මූලික විශ්වාසයේ එකම දෙවි කෙනෙකුට අපි නමස්කාර කළ යුතුයි, බඳ පිඳුම් කළ යුතුයි. ඒ ගරුත්වයේ පූජනීයත්වයේ වෙන කිසිවෙකුට කිසිදු වස්තුවකට ලබා නොදිය යුතුයි. නමුත් අපේ මුස්ලිම් ජන සමාජයේ ඉස්ලාම්වල මූලික ඉගැන්වීම්වල නිසි අවබෝධයක් නොමැති නිසා, ගතානුගතික අදහස් අනුගමනය කරගෙන ආපු නිසා, අන්ද භක්තියෙන් ඔවුන් කටයුතු කරපු නිසා විවිධ චාරිත්‍ර වාරිත්‍ර මුස්ලිම් ජන සමාජය තුළට ඇතුළත් වී තිබුණා. උදාහරණයක් වශයෙන් සෝම හාමුදුරුවන් බෞද්ධ ජන සමාජය තුළට වෙනත් ජන සමාජවලින් ඇතුළත් වුණු ධාර්මික කරුණු හුවා දක්වලා සුපිවිතුරු බෞද්ධ ධර්මය වෙනම හඳුන්වා දුන්නාසේ මුස්ලිම් ජන සමාජය තුළට ඇතුළත් වුණු විවිධ ධාර්මික කරුණු කාරණාවන් ඉස්ලාම් ධර්මයට අදාළ නොවන දේවල් මොකද්ද කියන එක පැහැදිලි කරලා මුස්ලිම් ජනතාව නිවැරදි දේව සංකල්පය තුළට ආගමික ඉගැන්වීම් තුළට ඇතුළත් කිරීම සඳහා තමයි තව්හීද් කියන නමින් සංවිධාන බිහි වුණේ. ඒ සංවිධානවල අරමුණ උනේ අප ජන සමාජය තුළ පැවති අන්ධ විශ්වාසයන් නැතිකරන එක, මිත්‍යා දෘෂ්ටික මතවාදයන් නැතිකරන එක, මුස්ලිම් ජන සමාජයේ ශුද්ධ වූ ලියවිලි අනුගමනය කරන පිරිසක් බවට පරිවර්තනය කරන එක මිසක් ඒ තුලින් ප්‍රචණ්ඩත්වය හෝ අන්තවාදය හෝ මූලධර්මවාදයේ වැපිරවීම නෙමෙයි. එතකොට බෝම්බ පුරගත්ත සහරන් තව්හීද් ජමාත් සංවිධානයේ සාමාජික නෙමෙයි. තව්හීද් ජමාත් සංවිධානයේ සාමාජික එක් වශයෙන් ඔහු කටයුතු කරා ජාතික තව්හීද් ජමාත් කියලා. අපිත් පුදුමයට පත් වුණා. මෙවන් වූ පිවිතුරු ධර්මයක් අනුගමනය කරන මහ ජනතාවට උගන්වා දෙන මානව හිතවාදයේ පතුරවන මේ තව්හීද් කියන සංකල්පයේ අදහන මේ සහරන් කියන පුද්ගලයා ඇයි ත්‍රස්තවාදියෙක් බවට පරිවර්තනය වුණේ කියලා, ඔහු කාගේ අතකොළුවෙක් බවට පත් වුණාද, ඇයි මේ වගේ විපර්යාසයක් ඔහු තුළ සිද්ධ වුණේ කියලා අපිටත් අරුමයක් වුණා, පුදුමයක් වුණා. ඇත්ත වශයෙන්ම අපේ සංවිධානය තව්හීද් ජමාත් කියන සංවිධානය හැම වෙලේම මානව හිතවාදීව අපි කටයුතු කරනවායි කියන එක අපි ප්‍රායෝගිකව තහවුරු කරලා තියෙනවා. මුස්ලිම් ජන සමාජයේ සාම්ප්‍රදායිකව අපගේ මහ ජනතාව ඉතාගෙන හිටියා මුස්ලිම් ජන සමාජයේ ලේ දන් දීම තහනම් කියලා. නමුත් ලේ දන් දීම කියන්නේ ඉස්ලාම් ධර්මයේ පුණ්‍යතම කාර්යයක් කියන එක තව්හීද් ජමාත් සංවිධානාරහා තමයි අපේ මුස්ලිම් ජන සමාජයට පවා උගන්වා දුන්නේ. නමුත් ඇයි මේ සහරන් කියන පුද්ගලයා මෙතරම් ත්‍රස්තවාදී මට්ටමකට ගියේ? ඒ තුළ ඇති වුණු ඒ අරමුණ මොකද්ද, ඔහුගේ පසුබිම මොකද්ද කියන එක තමයි අපිටත් ප්‍රහේලිකාවක් දැන් වෙලා තිබෙන්නේ. කිසිදු මේ සහරන් කියන ඒ ත්‍රස්තවාදියා හැර වෙන කිසිදු තව්හීද් සංවිධානයක්, තව්හීද් සංවිධාන ලංකාවේ 13කට වඩා අධිකව ක්‍රියාත්මක වෙනවා, කිසිදු අවස්ථාවක ඉතිහාසයේ හෝ වර්තමානයේ හෝ මෙවන් වූ ත්‍රස්තවාදී ක්‍රියාවකට ඔවුන් ඍජුවම හෝ වක්‍රාකාරව හෝ කිසිසේත්ම සම්බන්ධ වෙලා නැහැ. නමුත් සහරන් කරපු ඒ වැඩේ වැරදි, ඒ තව්හීද් ජන සමාජයට කරපු ද්‍රෝහිකමක්, ඒ මුස්ලිම් ජන සමාජයට කරපු අතිවිශාල අතිවිශාල වරදක් කියන එක අපි පිළිගන්නවා. ඔහුගේම ක්‍රියාව තුළින් අපි ලැජ්ජාවටපත් වී සිටිනවා. ඔය කරුණු කාරණාත් එක්ක මේ තවත් ප්‍රශ්නයක් තියෙනවා. මේ ලෝකවාසීයන්ට සහ ලංකාවේ මිනිස්සුන්ට මේ රටේ නීතිය තමයි අවුරුදු 18ට වැඩි ගෑනු ළමයි පදින්න ඕනේ කියන එක. කසාදයක් දෙනවා නම් වැඩිහිටියෝ වෙන්න ඕන නම් අවුරුදු 18ටමයි ඉන්න ඕනේ. හැබැයි මුස්ලිම් සමාජයේ තියෙන ගැටලුව තමයි අවුරුදු 18ට අඩු වෙනවා වගේ පුළුවන් කියන දේ ඔයාලා විශ්වාස කරනවා සහ නීතිගත කරලා දෙනවා කියලා කියනවා. මේ ගැටේ නැත්තම් සාමාන්‍යයෙන් ලංකාවේ අපි පොදු නීතියට යටත් මුස්ලිම් ජන සමාජයේ වශයෙන් අපි විශේෂ නීතියක් ඉල්ලා සිටින්නේ ඉස්ලාම් ධර්මානුකූලව අපි අනුගමනය කළ යුතු සිවිල් කරුණු කාරණා පිළිබඳව ශුද්ධ වූ කුර්ආනයේ සඳහන් වී තිබෙනවා.
අපේ විවාහය දික්කසාදය දරුවන් හදා වඩා ගැනීම දේපල උරුමය යනදී සියලු කරුණු කාරණාවලට ශුද්ධෝ කුරවාණයේ නීතිරීති පනවා තිබෙනවා. ඒ නීතිරීති දේව නීති වශයෙන් සලකමින් අපගේ ජීවිතය අපි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතු නිසා තමයි අපි විශේෂ නීතියක් ඉල්ලන්නේ මිසක් මේ රටේ පොදු නීතියෙන් අපි බැහැර වෙන්න ඕන කියලා කවදාවත් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඒ ශුද්ධ වූ කුරවාණයේ සඳහන් නීතියේ වයස අවුරුදු 18කට අඩු කාන්තාවක් විවාහ වන්න කියලා ඍජුව හෝ වක්‍රාකාරව කිසිදු දැනක සඳහන් වෙලා නැහැ. වයස් සීමාවක් පනවලත් නැහැ. ශුද්ධ වූ කුරවාණයේ සඳහන් වෙලා තිබෙන්නේ විවාහය කියන්නේ අතරවන පරිච්ඡේදයේ 21 වන වැකියේ විවාහය කියන්නේ ගිවිසුමක්. ගිවිසුමක් නම් ගිවිසුමේ පාර්ශව කරුවන් ඒ ගිවිසුම පිළිබඳ අවබෝධයකින් සිටිය යුතුයි. අඹු දිවිය විවාහ දිවියේ අඹු සැමියා තමන්ගේ යුතුකම් අයිතිවාසිකම් මොකද්ද? ජීවන වේදම් පිරිමහා ගන්නේ කොහොමද? දරුවන් අදා වඩා ගන්නේ කොහොමද? යන සියලු කරුණු කාරණා පිළිබඳ පූර්ණ අවබෝධයක් ඇති කෙනෙක් තමයි ගිවිසුමකට ඇතුළත් වෙන්න පුළුවන්. ඒ අනුව සලකා බලන විට වර්තමානයේ වයස අවුරුදු 18ක් කියන්නේ යම්කිසි පරිණතභාවයක් ලබන වයසක් වශයෙන් අපට පිළිගන්නට පුළුවන්. නමුත් විශේෂ නීතියේ 18ට වඩා අඩුවෙන් යම්කිසි කෙනෙක් විවාහය සඳහා අවශ්‍යතාවයක් ඇති වුණා නම් ඒ සඳහා අවසරයක් ලබා දෙන්නේ විශේෂ ව්‍යතිරේකයට අනුව කියලා තමයි අපි දැන් ඉල්ලා සිටින්නේ. ඒට හේතුව මුස්ලිම් විශේෂ නීතියේ සඳහන් වී තිබෙන 1951 අංක 13 ධර්ම මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය. ඒ නීතිය ක්‍රියාත්මකුණේ 1954 වසරේදී. ඒ විශේෂ නීතියේ සඳහන් වෙලා තිබුණා 12 වෙන වගන්තිය යටතේ අවුරුදු 12ට අඩු කාන්තාවක් විවාහ වන්නට නම් කාතිවරයෙකුගේ අවසරය ලබා ගන්න කියලා. මෙයයි ආందోලනයට හේතු වුණේ. එතනදී අවුරුදු 12 සඳහන් වන්නට හේතු වුණේ අපේ පොදු විවාහ ආඥාපනතක් තිබෙනවා 1908 අංක 7 ධර්ම පොදු විවාහ ආඥාපනත. ඒ පොදු විවාහ ආඥාපනතේ ඒ කාලේ ඒ සම්මත කරනකොට විවාහක වයස වශයෙන් කාන්තාවන්ගේ හා පිරිමින්ගේ වයස සඳහන් වුණේ පිරිමින්ට 16යි කාන්තාවන්ට 12යි. එතකොට ඒ සංශෝධනය වුණේ 18 කියලා 1994 වසරේ. ඒ නිසා තමයි මුස්ලිම් විශේෂ නීතිය අවුරුදු 12 කියන එක කාන්තාවන්ට අදාළ කරගත්තේ. නමුත් දැන් ඒ සංශෝධනයත් සමඟ අපිත් වෙනස් විය යුතු තමයි. 18ක් කරන්න ප්‍රශ්නයක් නැහැ. නමුත් 18ට අඩුවෙන් යම්කිසි අවශ්‍යතාවයක් පැන නැගුණා නම් විවාහයක සඳහා අවශ්‍යතාවයක් පැන නැගිලා විවාහය සිදු නොකර සිටීම සදාචාර විරෝධී වේයි යම්කිසි කෙනෙක් සලකන අවස්ථාවක් උදා වුණා නම් විශේෂ අධීක්ෂණයක් යටතේ කාතිවරයෙකුගේ අධීක්ෂණයක් යටතේ භාරකාරුවන් වගකීම යටතේ ඒ විවාහය සඳහා ඉදිරිපත් වන අයගේ කැමැත්ත යටතේ අධිකරණයක අනුදැනුම මත පවා ඒ විවාහය සඳහා අවසරයක් ලබා දෙන්න කියන්නේ පි අනිවාර්ය කරන්න කියලා නෑ. අවසරය ලබා දෙන්න ඒ විශේෂ අවස්ථාවලදී පමණක්. නැත්නම් යම්කිසි ඒකෙක් එක් 16ක ළමේ යම්කිසි අවස්ථාවකදී විවාහය සඳහා යොමුණු අවස්ථාවක් උදා වුණා නම් ශාරීරිකව විවාහය තානා නම් ඒ ළමා අපයෝජනයක් බවට පත් වේ. එවැනි අවස්ථාවන් වළක්වා ගැනීමේ අරමුණෙන් තමයි පිළිලා සිටින්නේ මිසක් අපිට 18 කියන දේ අදාළ නැහැ. ඉස්ලාම් වලට අනුව වයස අවුරුදු 26 වුණත් 30 වුණත් කෙනෙකුට විවාහය පිළිබඳව පරිණත අවබෝධයක් නැත්නම් එයා විවාහයට සුදුසු කෙනෙක් නෙමෙයි. එයයි ඉස්ලාමීය මතය. ඒ ක්‍රියාත්මක කරන ඒ ප්‍රොසීඩියර් ලෝවල ක්‍රියාත්මක කරන නීතිය තුළදී මෙවැනි විශේෂ අවස්ථාවක් අපි ඉල්ලා සිටින්නේ මේ සමාජයේ තියෙන සදාචාරය ආරක්ෂා කරගන්නට මිසක් අඩු වයසේ ළමයින් ළමා විවාහය අනුමත කරගන්නට නෙමෙයි. ඔබේ ජන සමාජයේ මා තවත් කොටසකට විරුද්ධයි. ඒතර ඔබත් ඒ කොටසක අයිති වෙනවද? ඌ අපි 18 කියන 18ට ළමා විවාහයට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මම කිව්වා කලිනුත් විවාහය කියන්නේ පූර්ණ අවබෝධයකින් සිද්ධ වන්නට ඕන. අවබෝධයකින් තොරව විවාහයක් සිද්ධ වුණා නම් පවුල් කඩාකප්පල් වෙලා සම්පූර්ණ සමාජයේ බිඳවැටීමක් සිද්ධ වෙයි. විශේෂ අවස්ථාවක් අපි ඉල්ලා සිටිදී යම්කිසි ප්‍රශ්නයක් මතුවන අවස්ථාවකදී අධිකාරිවරයෙකුගේ රාජ්‍ය නිලධාරිවරයෙකුගේ අධිකරණ නිලධාරිවරයෙකුගේ යම්කිසි නීතිමය පද්ධතියක් තුළ අධීක්ෂණයක් යටතේ මේ සඳහා අවසරයක් ලබා දෙන්න ඒ එකක් දෙකක් සිද්ධ වෙයි. ව්‍යතිරේකී අවස්ථාවක් ඊළඟට පොදු නීතිය යටතේ 18ට වඩා ඉහළින් ඉන්න ඒ වයස පූර්ණ කරගන්න අය විවාහය සිදු කරගත්ත දේ. ඒට අපි එකඟයි. වර්තමානයේ මේ ඉතා ප්‍රසිද්ධ මාතෘකාවක මේ අන්තවාදී. ඒතර මේ අන්තවාදය මේ රටේ තුරන් කරන්න නම් සිංහල ජනතාව මොකද කළ යුත්තේ? නැත්නම් ඔබේ ජාතිය ඉස්ලාම් ජාතිය මොකද කළ යුත්තේ? අන්තවාදය කියන දේ අපි කවදාවත් අනුමත කරන්නේ නැහැ. ත්‍රස්තවාදී අනුමත කරන්නේත් නැහැ. මේ අන්තවාදය කියන දේ තුරන් වන්නට නම් මම කියන්නේ අපේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ තිබෙන ඒ ආගමික නිදහස මොකද්ද කියන එක දෙපාර්ශ්වෙම වටහා ගත යුතුයි. සිංහල බෞද්ධ ජනතාවත් වටහා ගත යුතුයි, විශේෂයෙන්ම මුස්ලිම් ජන සමාජයත් වටහා ගත යුතුයි. ආගමික නිදහස කියන්නේ මගේ ආගම මම අනුගමනය කරන එක.
මගේ ලබ්ධිය මම විශ්වාස කරන එක. ඒ ක්‍රියාත්මක කරන එක. නමුත් මගේ ආගමික නිදහස තවත් කෙනෙකුට බාධාවක් නොවිය යුතුයි කියන ඒ ස්ථාවරය මත ඉඳගෙන මම ඒ නිදහස භුක්ති විඳනම් මම අන්තවාදී වන්නේ නැහැ. ඒ වගේම අනුන්ගේ මත ඉවසා දරා ගැනීමේ හැකියාව තියෙන්න ඕන. ඒක ආගමක ඉගැන්වීමක් අනුව යම්කිසි පුද්ගලෙ යම්කිසි කරුණක් චාරිත්‍රයක් වාරිත්‍රයක් සිදු කරගන්නවා නම් ඒ මට අකමැති වුණත් මම එය ඉවසා ගැනීමට පුරුදු වන්නට ඕන. එසේ මම අනුන්ගේ මත ඉවසන මානසිකත්වයක සිටියනම් ඒ සිංහල බෞද්ධ ජන සමාජයේ මුස්ලිම් ජන සමාජයේ සිටියනම් මේ අන්තවාදයට මුල පිරෙන්නේ නැහැ. ඒ වගේම ආගමික අවබෝධයක් අවශ්‍යයි. සිං ඉස්ලාම් දහම ඇයි මොනවද කියලා තියෙන්නේ? දෙවියන් කියන්නේ කවුද? කුර්ආනය කියන්නේ මොකද්ද? නබිනායකතුමා කියන්නේ කවුද? බහුභාර්යාවන් ඇයි විවාහ කරගන්න අවසරය දීලා තියෙන්නේ? මුස්ලිම්වරු රැවුලවවන්නේ ඇයි? අපේ සංස්කෘතිය මොනවාද? සදාචාරය මොකද්ද කියන එක මුස්ලිම් නොවන ජනතාව අවබෝධ කරගන්න අසේම මුස්ලිම් නොවන ජනතාවගේ ඒ චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳව අපට අවබෝධයක් තියෙන්න ඕන. එකිනෙකා අවබෝධ කර ගැනීම තුළින් තමයි අන්තවාදය තුරන් කරලා සහජීවනය ඇති කරගන්නට පුළුවන්. අපි සර්වාගමික සමුළුපාත්වල නාම මාත්‍රිකව සහජීවනය ඇති කරගන්නට බෑ. අවබෝධය වැදගත්. ඒ අවබෝධය සඳහා සියලු ආගමිකයන් අන්‍ය ආගමිකයන්ගේ මූලාශ්‍ර ලේබිලි පිළිබඳව අවබෝධයක් ලබා ගත්තා නම් ඒ ශාස්ත්‍රවරුන්ගේ ඉගැන්වීම් පිළිබඳව වැටහීමක් තිබෙනවා නම් අනුන්ගේ මත ඉවසාගෙන ඒවාට ගෞරව කරන්නට පටන් ගනිවි. ඒ අන්තවාදය තුරන් කරන්නට හේතුවක් වේ. තවත් කාරණාවක්, අපි ජාතීන් වශයෙන් වෙන් වී සිටියත් මනුෂ්‍යයන් වශයෙන් අපි සියලු දෙනාම එකම ජාතිය. ඒ අනුව අපි ලේ පරිත්‍යාගය තුළින් සියලු දෙනාම ලේ පරිත්‍යාග කරන පිරිසක් බවට පත් වුණා නම් නිතර දෙවේලේ අපට ලේ ඥාතිත්වයක් ඇති වෙයි. ඒ ලේ ඥාතිත්වය මේ අන්තවාදයේ වපුරන්නට, අන්තවාදයේ තුරන් කරන්නට අපට බෙහෙවීම රුකුලක් වේවි කියලා අපි විශ්වාස කරනවා. ඒ අනුව අපි යම් යම් වැඩපිළිවෙළ අපේ සංවිධානයෙන් සිදු කරගෙන යනවා. ඉස්ලාම් ධර්මයේ පිළිබඳව හඳුන්වා දීම සඳහා ඉස්ලාම් හැඳින්වීමක් කියලා වැඩසටහනක් පවත්වනවා. මේ ලේ ඥාතිත්වය වර්ධනය කරන්නට අපි වාර්ෂිකව ලේ පයින් 3000ක් ජාතික ලේ බැංකුවට පරිත්‍යාග කරනවා. ඒ වගේම නිදහස නීතිය මොකක්ද කියන එක ජනතාවට වටහා දීමේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරලා සැබෑ සහජීවනය අපි ඇති කරගෙන යනවා. මෙය අනිත් ජන සමාජයත් අවබෝධ කරගෙන අපේ මුස්ලිම්වරු අතර මේ පිළිබඳව නොදන්නා අයත් නිසි පරිදි අවබෝධ කරගත්තා නම් සැබෑ යථාර්ථවාදී සහජීවනයක් ඇති කරගන්නට පුළුවන් වෙයි. ඉස්ලාම් බහුතරයක් ඉන්න රටවල් ගත්තොත් එහෙම යාලා පිළිගන්න සූදානම් නැහැ. ලංකාව කියන්නේ සිංහල බෞද්ධ රටක්. ඔබතුම පිළිගන්න නැත්නම් සිංහල මේක සිංහල බෞද්ධ රටක් කියලා කියන්න කවුරුත් පැකිලෙන්න බෑ. මේක සිංහල බෞද්ධ රටක් තමයි. දැන් අපි සාමාන්‍යයෙන් සෞදි අරාබියාව ගත්තම සෞදි අරාබියාව කියන්නේ මුස්ලිම් රටක් කියලා කියන්නේ විනාඩියක්වත් කල්පනා කරන්නේ තප්පරයක්වත් කල්පනා කරන්නේ නැහැ. පකිස්තානයේ මුස්ලිම් රටක් කියන්න තප්පරයක්වත් කල්පනා කරන්නේ නැහැ. එක් රටක් මුස්ලිම් රටක්ද සිංහල රටක්ද කියලා තීරණය වෙන්නේ ඒ රටේ තියෙන ජන සංයුතිය අනුව. ජන සංයුතිය අනුව අනිවාර්යයෙන්ම මේක සිංහල බෞද්ධ සංස්කෘතියක් වලින් ඇදිච්ච රටක්. කවුරුත් ඒක ප්‍රතික්ෂේප කරන්නට බෑ. මා විශ්වාස කරනවා, අපේ සංවිධානය විශ්වාස කරනවා, බහුජාතීන්ගේ මතයට අනුව ඒ රට ගොඩනැගෙන්නට ඕන. ඒ පිළිබඳව කිසිදු මතභේදයක් නැහැ. නමුත් එක් එක් සුළු ජාතීන් තමන්ගේ ආගමික අනන්‍යතාවය ආරක්ෂා කරගෙන ජීවත් විය හැකි පරිසරයක් උදාවන්නටත් ඕන. ඒ සඳහා අප රට තුළ බෙහෙවින් අපට නිදහස තිබෙනවා. අපේ ආණ්ඩුකම ව්‍යවස්ථාවට වඩා ලෝකෙ මම හිතන්නේ පරිපූර්ණ වූ ආණ්ඩුකම ව්‍යවස්ථාවක් තියෙයි කියලා මේ ආගමික කරුණු කාරණාවලදී. අනෙකුත් සංශෝධන ගැන මම කතා කරන්න ගියේ නැහැ. 18 සංශෝධන ගැන කතා කරන්න ගියේ නැහැ. මෙවැනි කාරණාවලදී ඉතාමත් ප්‍රායෝගික සියලු මානවයන්ට ගරු කරන ආගමික නිදහස සුරකින ආණ්ඩුකම ව්‍යවස්ථාවක් අපසතුව තිබෙන නිසා අපට කිසිසේත්ම කිසිදු පැකිලීමක් නැහැ මේ සිංහල බෞද්ධ රටක් කියන එක පිළිගන්නට. මම පිළිගන්නවා, මුස්ලිම්වරු ඒ පිළිගත යුතුමයි. ඔය දවසේ මේ තේරිංකර සභාවට ඔබතුමා ගියා. ඔව්. ඔබතුමා හිතන්නේ තේරිංකර සභාවේ ඔය තේරිං කමිටුවේ ඉන්න පුද්ගලයෝ ඉන්න ඔය නිසිපුටුවල දැන් අපි ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන්නට ඕන. අපිට පුද්ගලයන් දිහා ඇඟිලි දිකු කරලා ඒ සුදුසු නුසුදුසු භාවය තීරණය කරන්නට බෑ. පාර්ලිමේන්තුව තමයි තේරීම්කාරක සභාව තෝරාගත්තේ. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන පුද්ගලයන් වශයෙන් අපට ඉස්ලාම් වල උගන්වා දී තිබෙන්නේ තරාතිරම බලන්නට එපා. ඒ නීති පද්ධතිය ක්‍රියාත්මක වන ඒ ක්‍රියාපිළිවෙලට මුල් තැන දෙන්න. ඒ අනුව ඔබට වඩා පහත් කොට ඔබ සලකනු ලබන පුද්ගලෙක් ඔබට පාලකයෙක් වශයෙන් පත් වුණත් ඒ පාලකයාට අවනත වන්න කියලා අපට ඉස්ලාම් වල උගන්වා දී තිබෙන නිසා ඒ තේරීම්කාරක සභාව අසුන් මුලසුන දරන පුද්ගලයන් අසුන්ගෙන සිටින පුද්ගලයන් පිළිබඳව පුද්ගලික මතිමතාන්තර වෙනස්කම් තිබුණත් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරලා ඒ පුටුවලට අපි ගෞරවය ලබා දෙනවා. අන්තිම ප්‍රශ්නේ, ඊළඟ ප්‍රතිවරණයේ ඔබ සංවිධානයේ
සිද්ධ වෙන්නේ නැවතී මොකක්ද? අපි සංවිධානයක් වශයෙන් අපේ ව්‍යවස්ථාවලියම දක්වලා තිබෙනවා අපි දේශපාලන ව්‍යාපාරවල නියැලෙන්නේ නැහැ කියලා. දේශපාලනය කියන්නේ දැන් කතරම් පිවිතුරු ජීවිතයක් අපි ආධ්‍යාත්මිකව ගත කරත් ඒ දේශපාලන කතිකාවක් තුළට අපි නැඹුරු වුණ ගමන්ම ඒ ආධ්‍යාත්මය සම්පූර්ණයෙන්ම කෙලෙසී යනවා. අපගේ එකම අරමුණ අපේ මුස්ලිම් ජනතාවට සැබෑ ඉස්ලාම් ධර්මය උගන්වා දෙන එක. ඒ වගේම ජාති ආගම් ભેදයෙන් තොරව සියලුම ජාතීන්ට සමාජ සත්කාර සේවා එක සමානව කරන එක. ඒ නිසා මේ දේශපාලනය තුළදී අපි මත ධර්මේ මේ පුද්ගලයන් සුදුසුකම් ලැබිය යුතුයි කියලා අපි කවදාවත් ප්‍රකාශ කරන්නේ නැහැ. ඒ අනුව මැතිවරණයක් ආවම පුද්ගලිකව මුස්ලිම් ජන සමාජය දැනටමත් වටහාගෙන තිබෙනවා කෙබඳු පාලකයන් අපේ රටේ නායකවරු වශයෙන් පත් කරගත යුතුයිද කියලා. ක්‍රිස්තියානි ජනතාවත් අවබෝධ කරගෙන තිබෙනවා කෙබඳු පාලකයන් මේ රට තුළට පාලකයන් බවට පත් විය යුතුයිද කියලා. ඒ එක් එක් පුද්ගලයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වශයෙන් ඔවුන්ගේ මත දරාගෙන ඔවුන් අවබෝධ කරගෙන තිබෙන ඒ කාරණාවට ඔවුන් ඡන්දය ලබා දෙන්න ඕන කියලා අපි කියනවා මිසක් සමස්තයක් වශයෙන් මෙවැනි පුද්ගලයන් පත් කරගන්න කියලා අපි කියන්නේ නැහැ. ඒ අපේ සම්ප්‍රදායක් අපි කියන්නේ නැති එක. නමුත් අපේ සමාජයේ අවබෝධ කරගෙන තිබෙනවා කවුරුන්ද පාලකයන් බවට පත් විය යුතුයි කියලා. ඒ කියන්නේ ඉස්සරහට ලොකු වෙනසක් වෙනවා කියලා විශ්වාස කරනවා. වෙනසක් බලාපොරොත්තු වෙන මට්ටමක් තමයි තිබෙන්නේ. වෙනසක් බලාපොරොත්තු වෙන දවස ඉස්සෙදි රටේ සිදු වෙච්ච සිළු සිළු වීම වල සාධාරණ ඉෂ්ට වේ කියලා බලාපොරොත්තු වෙයි. නැවතත් අපි තවත් චරිතයක් සමග දවසක් හම් වෙමු. එතකොට සමහර සතියේ.